අයිබර්නයාලුවනේ මේ වීඩියෙන් කියා දෙන්න යන්නේ හැමස්ට කොම්බැට් එකේ අලුත්ම අප්ඩේට් එක තමයි මේ 26 වෙනිදා මේක ලිස්ට් වෙනවා. තාමත් පටන් ගන්නේ නැත්නම් ඔයාලට කැමති නම් පුළුවන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක. ඒ ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ජොයින් වෙන්න. අලුත් කරනකොට මේ 26 තමයි මේක ලිස්ට් කරන්න තියෙන්නේ. ඒ කට්ටිය එක්ස්චේන්ජ් සයිට් වලත් මේක දාලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන් 26 වෙනිදා මේක අනිවාර්යයෙන්ම ලිස්ට් වෙයි. ප්‍රොෆිට් එක නම් ගොඩක් දුරට අඩු වේවි. ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වේද කියන්න අමාරුයි. මොකද කට්ටිය වැඩි නිසා එහෙනම් ලොකු මුදලක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නම් ඉන්න එපා. නමුත් මේකේ දැන් අලුත් අප්ඩේට් එකක් කියලා තනවා. ඒක ගැන කියන්න තමයි මම ඔයාලට මේ වීඩියෝ හදන්නේ. මොකද මේකේ චීටින් කරලා තියෙනවා කියන්නේ හොරක් කරලා තියෙනවා කියන සම්බන්ධිනුත් කාඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට ඒක චෙක් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේක චෙක් කරලා බලා ගන්න. ඔයාලා අනිවාර්යයෙන්ම මේකට සුළුසුකම් ලබනවා නම් ඒක නැති කරගන්න ඕනේ. ඒ හින්දා හොර කරන්න බෑ. මොකද ගොඩක් කට්ටිය කී එක ගන්නවා බොට් වලින් අරගෙන ඒ කී දානවා. එතකොට එක දිගට කී දාපුවම කට්ටිය දැනගන්න මේක බොට් එක වෙන්න ඕනේ කියලා. මොකද ගේම්ස් එක සෙල්ලම් කරලා දානවා නම් ගොඩක් වෙලාවට කෝඩ් එක ගන්න පැය දෙක තුන යනවා. ඒ හින්දා ඒ විදිහට තමයි මෙයාලා මේක හොයලා තියෙන්නේ. ඔයාලත් මේකට අහු වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් චෙක් කරලා බලා ගන්න. ඒක මම පෙන්නන්නම් කොහොමද බලන්නේ කියලා. මුලින්ම ඔයාලගේ නම තියෙන තැන තියෙනවා buy skin කියලා. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ මේ විදිහට පෙන්නනවා. ඔයාලගේ මේ වැඩ ටික ඔක්කොම පෙන්නනවා. මෙතන achievement එකේ see all ක්ලික් කරා. ඊට පස්සේ ඔයාලගේ මේ cast ටික පෙන්නනවා. මේකේ පල්ලෙහාටම අනකොට ඔයාලා පෙවති cheating is bad කියලා තියෙනවා. මෙතන ඔයාලගේ පාට වෙලා තියෙනවද නැත්නම් hide වෙලා තියෙනවද කියලා බලන්න. hide වෙලා තියෙනවා කියන්නේ ඔයාලා cheating කරලා කියලා අහු වෙලා නැහැ. ඒ කියන්නේ හොර කරා කියලා අහු වෙලා නැහැ. මේ මගේ තියෙන්නේත් ඔයාලට පෙවති පාට වෙලා නැහැ. මම hide වෙලා තියෙන්නේ. මේක color වෙලා තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම හොර කරා කියන එක තමයි එකෙන් පෙන්නන්නේ. ඒ හින්දා ඒ වගේ දේවල් කරන්න එන්න සමහර කිට ඒ කට්ටිය අයින් කරන්න පුළුවන්. මොකද මේක කට්ටිය වැඩි. ඒතකොට ලොකු ප්‍රමාණයක් air drop එක දෙන්න වෙන්නේ. පොඩි ප්‍රමාණයක් තමයි හැමෝටම වගේ හම්බෙන්නේ. ඒ හින්දා පුළුවන් තරම් කට්ටිය අයින් කරන්න මේ කට්ටිය බලන එක එක දේවල් කරලා. ඒ හින්දා ඔයාලා ඒ විදිහට හොර කරන්න යන්න එපා. සාමාන්‍ය විදිහටම වැඩේ ඔක්කොම කරන්න. නැත්නම් ඔයාලා මේකට අහුනොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාලට සමහර කිට air drop එක නොලැබෙන්න පුළුවන්. දැන් 26 වෙනිදා list වෙන නිසා මින් ඉදිරියටවත් ඔයාලා මේක පාට වෙලා තිබ්බත් කමක් නැහැ. මින් ඉදිරියට කරන්න යන්න පස්ස සමහර කිට පාට වෙලා තිබ්බත් ඔයාලට දේවි. ඒක කියන්න බෑ. මම දැක්ක දාලා තියෙනවා. එහෙම නොදෙන්නත් පුළුවන් දෙන්නත් පුළුවන් කියලා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා ඒක වැඩ කරනවා නම් හරියට වැඩ කරන්න බොට් වලින් ගන්න කී එහෙම දාන්න යන්න එපා. එහෙම උත් එහෙම ඔයාලගේ එයා ඩොප් එක නැති කරලා දා. ඒ හින්දා ඒක මතක තියාගන්න. ඔයාලත් මේක චෙක් කරලා බලන්න. ඊට අමතරව මේ කට්ටිය ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන earn එකේ ඩේලි රිවෝඩ් එක ගියාට පස්සේ ඔයාලට පෙනවා සති 3ක මේ කට්ටිය දීලා තියෙනවා අපිට වැඩ කරන්න. මේක අපි හැමදාම උදේ ඔන් කරනකොට මේක ඔටෝම එනවා. මේක සති 3කට තමයි තියෙන්නේ කියන්නේ 26 වෙනිදානකොට මේක ඉවර වෙවි. මේක වලට පෙනදී පළවෙනි සතියේ කී හම්බෙනවා, කොයින් හම්බෙනවා. එක දිගටම මේක අපි ඇවිල්ලා ක්ලේම් කරගන්නවා. ඩේලි ක්ලේම් කරගන්න එතකොට තමයි එන්නේ. ඊට පස්සේ සති 2කට ගියාට පස්සේ වලට පෙනදී කී ප්‍රමාණයත් වැඩි වෙනවා, කොයින් ප්‍රමාණයත් වැඩි වෙනවා. සති 3කට ගියොත් වලට පෙනදී ඒ කී ප්‍රමාණය නැවතත් වැඩි වෙලා කොයින් ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. මේක එක දවසක් හරි ඔයාලා කරන්න බැනොත් කියන්නේ ඔයාලා දවස් පහක් විතර කරලා අනිත් දවසේ කරන්න බැනොත් ආයෙත් මුලට එනවා, එකට එනවා. එහෙනම් එක දිගටම මේ 21 කරන දවස් 21ක් තියෙනවා. ඒක කරන්න ඕනේ. දැන් මගෙත් පටන් ගත්ත දවස් ටිකේ මම කරා. ඊට පස්සේ මට එකපාරක් අමතක වුණා. නමුත් දැන් අපව දවස් 3ක් කරලා තියෙනවා. තව දවස් 16ක් තියෙනවා. ඒ 3යි දවස් 19 මට පුළුවන් වෙන. ඒ කියන්නේ 3 වෙනි වීක් එකේ මට පුළුවන් වෙන්නේ ඩේ 5 යනකම් විතර යන්න පුළුවන් වෙන්නේ. උපරිම ගියත් ඉතුරු ටිකට යන්න බැරි වේවි. ඒ හින්දා ඔයාලත් අනිවාර්යයෙන් මේක කරගන්න. ඉදිරියේදී හරි නවත්තන්න එපා. හැමදාම මේකේ චෙක් ඉන් එක කරගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ කී ප්‍රමාණය වැඩි කරගන්න. මොකද කී වලටත් වෙනම කොයින් ගෙවනවා. කියන්නේ එයාඩ්‍රොප් එකේ සල්ලි දෙනවා. එහෙනම් කී ප්‍රමාණයත් වැඩිපුර එකතු කරගන්න. අලුතෙන් අපු අප්ඩේට් එකේ ටික තමයි තියෙන්නේ. හින්දා ඒ ටිකත් ඔයාලා චෙක් කරලා බලලා හරියට කරගන්න. වීඩියෝ එක කියදෙන් තැන මෙච්චර. වීඩියෝ හොඳ නැහැ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න දාගන්න. ඒ වගේම මගේ YouTube channel අලුත් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා තමයි මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලා දැනගන්න පුළුවන් වෙනවා.